අප්‍රේමවන්ත සහෝදර සහෝදරියන් දරුවනි, සුභාධම පරිසරය දෙවියන් වහන්සේගේ ලැබීම. මේකේ තියෙන සුන්දරත්වය කිසිම දවසක සංනිවේද ගන්නවා. මනුස්ස මත්තම තුළ ඔබ හිතලා බලන්න, මේ හඳුයායක් ඇතුලේ එකම පරිසරයක් ඇතුලේ එක තැනක මේ ගිනියම් විච්ච වතුර, තවත් තැනක සිසිලසේ පිරිච්ච වතුර. මේ මොහොතේදී මේ හැම දෙයක්ම මනුස්ස මත්තම තුළ හිතාගන්නවත් බැහැ. එතන මේ මනුස්ස මත්තම තුළ හිතාගන්න බැරි, නිර්මාණයක් කරන්න බැරි මැවිල්ලක් තමයි දෙවියන් වහන්සේ මේ මවලා තියෙන්නේ. මෙතනට ආපුවාම හරිම සිසිලසක්. අනිත් හැම තැනකම තිබුණේ හරිම රස්නේ. ඒ රස්නේන් පස්සේ මේ සිසිලස ඇවිල්ලා මේ හැම දෙයක්ම ඉතාම සුන්දර විදිහට තියෙනවා. මේ ඔබේ මගේ ජීවිතේ එක්තරා තැනකට විතරක් ගිහිල්ලා දැකලා එතනින් නතර වුණොත් ඔබ කියාවි මේ කන්ද හරිම ගිනියම් වෙච්ච කන්දක් කියලා. හැබැයි ඔබ නැවත වතාවක් එතනින් නතර නොවි තවත් තැනින් තැන ඒකේ තිබෙන ගැඹුරද සතුටද හොයාගෙන ගියොත් එදාට ඔබට තේරේවි එතන ගිනියම් වෙලා දුම් දාපු තැනක් වුවත් තවත් තැනක් තියෙනවා සිත නිවන නිශ්චල කොළපාට විච්ච මනුස්සයාගේ ජීවිතේට ශාන්තිය ගෙන දෙන තැනක් තියෙනවා. ඒ නිසා මේ කඳු යාය යට මේ බල්ලැහැ මේ විදියට යම්කිසි ආකාරයෙන් යමක් තිබීම මොනතරම් සුන්දරයිද. හැබැයි මේ සුන්දර අත්දැකීමට වතුරටම අපිට බහින්නද බැහැ. හැබැයි වතුරට බහින්න බැරි වුණාට මේ මොහොතේදී රත්තරන්නම් මේ තාත්තේ පිට ඉදුවේ. ඒ සුභාධම බලංකාරයක දෙවන් වහන්සේ නිර්මාණය කළ තිබෙනවා. ඒ කොළපාට දතිය අති කරලා මනුස්ස සංහතියට සැනසීම. එහෙනම් මේ සැනසීම කියන එක අපි හොයාගෙන යන්න ඕන. මේක හොයාගෙන ගියොත් විතරයි මේ මොහොතේදී ඔබට මට හම්බ වෙන්නේ. නැත්තම් හම්බ වෙන්නේ මේ සැනසීමේ තැන අපිට හොයාගත්තොත් ඔබේ ගෙදරත් ඔබට පුළුවන් වුණොත් මේ කොළ වර්ණ සහ මේ වර්ණය කියන එක ඇතුලේ ලොකු සුවයක් ඇති වෙනවා. මේ වර්ණය කියලා ඇතුලේ ලොකු බලයක් ඇති වෙනවා. මේ වර්ණය කියන එක ඇතුලේ ලොකු වරප්‍රසාදයක් හම්බෙන ඒ නිසයි ලෝකේ නන් දෙසින් මිනිස්සු වෙනවා. මොනවටද ලෝකේ නන් දෙසින් මිනිස්සු මේ හොයාගෙන ඉන්නේ? මේ මිනිස්සුන්ට මේ මොහොතේ සල්ලි වේදම් කරලා යන්න නෙමෙයි. මේ මිනිස්සුන්ට දෙවෙන් වහන්සේගේ මහිමය දැකලා ප්‍රශංසා කරලා ඒවල තිබෙන්නා වූ ඒ සුන්දර අත්දැකීම මේ මොහොතේදී භුක්ති විඳිනවා. ඒ නිසා ඔබට මට දෙවෙන් වහන්සේ දීලා තියෙන සුන්දර අත්දැකීම් ඕනතරම් තියෙන්න පුළුවන්. හැබැයි ඒ සුන්දර අත්දැකීම ඔබට මට සුන්දර වුණේ නැත්නම් කාර්ය අපරාධය. ඒ නිසා මේ සුන්දර අත්දැකීම තුළ අපි නැවත වතාවක් මේ භූමියෙන් සමුගන්නටයි යන්නේ. හැබැයි මේ භූමිය සමුගන්නට නම් මේ මොහොතේදී අපට පුළුවන් වීවි මේ දෙවෙන් වහන්සේගේ ලැබීමට ඔබවත් ආරාධනා කරන්න. මේ ගොළපාට ඇතුලේ බොහෝ දෙනෙක් ඉදහස් වෙන තැන. එන්ස අපි යාඥා කරමු. පාර්ශ්ව ලෝකයන්ගේ ප්‍රේමය සමුදායේ සතර විශ්වයේ උත්පාදකයන් මේ කොළපාට පුකුණ ඔබ වහන්සේ නිර්මාණය කළේ. එදා දවසේදී ඔබ වහන්සේ සිලෝම් පුකුණට ගිහිල්ලා ඇස් දෙක හොදගන්න කියන්නේ සුවපත් වෙනවා වගේ මෙහි තිබෙන මිනිරන්ද මෙහි තිබෙනව අනික කිමිකල් සියල්ලක් තුළමද ඔබ වහන්සේ බොහෝ දිනකම සුවපත් කරන්න සලස්වපු අදපු මේ භූමිය. එබැවින් මේ මොහොතේදී ඔබ වහන්සේගේ දැහැට හැම දෙයක්ම බාර කරනවා ස්වාමී. පරිශුද්ධ ස්වාමිනේ ප්‍රේමයෙන් සමුදාන්නේ සකල විශ්වයේ උත්පාදකයන් ඔබ වහන්සේගේ මේ ගුවා දරුවන් මේ භූමියට පැමිණෙනකොට ඔවුන්ට අවශ්‍ය කරන සහනය සැලසීමත් මේ පින්තූරයේ විකාශනය දකිනකොට ඔවුන්ට අවශ්‍ය කරන නිදහසත් ගලාගෙන සලස්ව මැනව මේ කීර්ති අපගේ ස්වාමින් වන ජේසුස් ස්වාමීන් වහන්සේ දිසම අපට ලැබේවා. ආමේන්.